පබ්ලික් ෆිනන්ස් එකෙන් කරලා තිබෙන data analysis එකක් අනුවත් verity research ආයතනය කරලා තිබෙන පර්යේෂණයක් අනුවත් AI නිගමනයට අවිලා තිබෙනවා දකුණු ආසියාවෙම වැඩියෙන්ම විදුලි බිල තියෙන්නේ අපේ රටේ කියන එක. ඒ කියන්නේ දකුණු ආසියාවත් එක්ක සංසන්දනය කරාම අපේ රටේ විදුලි බිල 2.5ක් සහ 3 දක්වා. ඒ කියන්නේ 3 ගුණයක් දල වශයෙන් වැඩිපුර ගෙවන්නේ කියන එක. උදාහරණයක් වශයෙන් කිව්වොත් ගරු කතානායකතුමා යුනිට් 100කට අපේ රටේ සාමාන්‍ය monthly average එක මාසික සාමාන්‍ය 5280යි දකුණු ආසියාවේ 2078යි. යුනිට් 200කට අපේ රටේ average එක 12960යි දකුණු ආසියාවේ average එක 4609යි මේ මාසික විදුලි bill යුනිට් 300 අපේ රටේ average එක 21860යි දකුණු ආසියාවේ average එක සාමාන්‍ය 7340 මම කියුවේ මාසික විදුලි පරිභෝජන වියදම මේ ඒකක මට්ටමින් ඒ නිසා විශේෂයෙන්ම මේ කෙරෙහි රජයේ අවධානය යොමු කරලා දැනටමත් විදුලි බිල අවස්ථා ගණනාවකදී මේ රජය වැඩි කරලා තිබෙනවා එයින් මේ රටේ පාරිභෝගික ජනතාවටත් සාමාන්‍ය ජනතාවටත් ඒ වගේම කර්මාන්ත ශාස්ත්‍රයටත් ව්‍යාපාරික ශාස්ත්‍රයටත් ව්‍යවසායකින්ටත් ඉතාමත්ම බරපතල අගතිගාමී බලපෑම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබෙනවා ඒ පිළිබඳ මේ සංඛ්‍යාලේඛන මේ පබ්ලික් ෆිනෑන්ස් අපේ හර්ෂදී සිල්වා මැතිතුමාගේ කමිටි එකෙන් ඉදිරිපත් කළ තිබෙන වාර්තාවත් වෙරිටේ රිසර්ච් ආයතනයත් ඉදිරිපත් කළ තිබෙන වාර්තාවත් ගැන ඒ දත්ත ටික විශ්ලේෂණය කරලා අපේ රටේ විදුලි පාරිභෝගිකයින්ට සහනයක් ලබා දෙන්න මම හිතන්නේ පෙබරවාරි මාසේ බලාපොරොත්තුවක් තියෙනවලු 104කින් විදුලි බිල අඩු කරන්න ඒක කිසිසේත්ම සෑහීමකට පත්වන්නේ නැහැ මොකද ඒවා ඉතින් චන්දගුණ්ඩු තමයි අපි ඉල්ලීමක් කරනවා ජනතාවට දැනෙන අඩු කිරීමක් ක්‍රියාත්මක කරන්නයි කියලා මේ රටේ විදුලි පාරිභෝගිකයින්ට